මේකේ නම ගෝටයිම් කර කෝලම මේක කෝලම් ගහට සංජය වගේ ශාතිකරම ලක්ෂණත් ඒ වගේම වර්තමාන නාට්‍ය කලාවේ ලක්ෂණත් කියන ඒ ලක්ෂණ දෙකම කැටි කරලා හරිදී යම්කිසි පරිශනාත්මක නාට්‍යයක් මේ පරිශනය කරන්න හේතු වෙච්ච කාරණය වෙන්නේ මම දකින විදිහට ලංකාවේ කලාවේ තියෙන ප්‍රධාන ගැටලුව වෙන ලංකාවේ කලාවන්ත එක්ක මිනිස්සුන්ගේ සම්බන්ධයක් නැති ගමන ප්‍රධාන හේතුව වෙන්නේ ලංකාවේ අපි බාහිරතා කරන කලාවන් එකක්වත් ලංකාවේ සංනිවේදන පද්ධතිය ඇතුළත පූර්ණ ලෙස පරිවර්තනය වෙලා නැහැ කියන එක. ඒ කියන්නේ අපි සංනිවේදන පද්ධතියක් කිව්වම ඒකට අයිති වෙනවා අපේ ඉතිහාසය, අපේ විශ්වාස පද්ධතිය, ඒ වගේම වාචික හා වාචික සංනිවේදන විදි විදි. ඉතින් නමුත් ලංකාවේ කලාවන් පරිවර්තනය වෙලා තියෙන්නේ ලංකාවේ භාෂාව තුළට විතරයි. ඒකට භාෂාව තුළට පමණක් පරිවර්තනය වෙන කලාකෘතීන් කියීමේ ගැටලුවක් ලාංකිකයන්ට තියෙනවා. ඒක අමුගේ කාලේ ඇත්තටම විද හොඳින්ම ගැඹලා පුළුවන් උනා. නමුත් මම මේ කරන පර්යේෂණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ ලංකා මිනිසුන්ට නයිසර්ගිකව කියවන්න පුළුවන් ඒගොල්ලන්ගේ ජෛව රසායන වෙනස් කරන සුළු ඒගොල්ලන්ගේ ජානගතව පවතින ඒගොල්ලන්ගේ රස විඳීම් ඒ රස විඳනේ ගුරු ගන්නවන සුළු භාෂාවක් ශාන්ති කර්ම හරහා ගොඩනගන. ඉතින් එහෙම ශාන්ති කර්ම වල තියෙන මනෝප්‍රමික ලක්ෂණ ඒක රාශී කරලා මම මේ නාට්‍යමය භාෂා ගොඩනගන වල තියෙනවා. එම නාට්‍යමය ගොඩනැගීමෙන් කරපු මේ ගෝඨයිම්බර කෝලම නාට්‍ය නරඹන්න එන්න කියලා මම ආරාධනා කරනවා. මේ මාස 18 සහ 19 දිනවල සවස 7ට ශ්‍රී ලංකා පදනම් මාධ්‍යයෙන් තමයි කරන්නේ. යම්කිසි මනෝග්‍රමික නාට්‍යමය අත්දැකීමක් ලබා ගන්න එන්න කියලා ආරාධනා කරනවා.